සතිපසල සම්බන්ධයෙන් අපි ලැබීමට පිටේරියා. ඒ පිටේරියා වෙලාවේ අපිට සති සමයේ වම දකුණ පාද වලින් ඇවිදින්න අපිට ගියා දුන්නා. ඒ වගේම ඒ ඇවිදින එක ගැන අපි සිහියෙන් ඇවිදීම ගැන කරුණු නිසා අපිට යටිපතුල අවධානය යොමු කරමින් අපි ඇවිදීම කරා. ඒ ඇවිදිද්දී අපිට ගොඩක් සැහැල්ලුවක් සහ පරිසරයේ නිෂ්කලංක බව සමග අපේ ශරීරයේ බර අපිට දැනුන්නේ නැහැ වෙන්නේ. කකුල් දෙක සමබරව අපි බර යෙදුන නිසා ඇවිදින එක නිකන් සැහැල්ලුවක් වගේ දැනුණා. ඒ වගේම තමයි අපි තව ක්‍රියාකාරකම් වල යෙදුණා. ඒ වගේමත් අපි මේ සති සම්පන්නය ගැන ගොඩක් දැනුම ලබා ගත්තා. ඒ වගේම තමයි අපිට තව සති සම්පන්නය ගැන දැනගන්න කරපු ක්‍රියාකාරකමක් තමයි අපිට ඇස් වහගන්න ලිව්වා. ඒ වගේම තමයි අතට ටොපියක් දීලා අපි දන්නේ නැහැ කලින් එක ටොපියක්ද නැද්ද කියලා. ඒක ස්වභාවයෙන් අපිට අඳුරගන්න ලිව්වා. ඊට පස්සේ අපි ඒක ගැන අඳුරගත්තා. ඒක අඳුරගෙන ඉවරලා අපිට කිව්වා ඒක රස බලන්න කියලා. ඒකේ රස බලනකොට ඒක අපිට කියාගන්න බෑ රස මොකක්ද කියලා. ඒ රස කියන්නේ මේ දිවට දැනුණ ස්වභාවය අනුව අපි ඒ ගැන හිතුවා. ඒ හිතදී තමයි අපිට දැනුනේ ඒක ඒක ගැන ස්වභාවයෙන්ම හිතන්න කියලා. ඇත්තරම සති සම්පන්නයේ හිතද්දී අපිට දෙන්නේ නැහැ කෙළුණේ කොහෙන්ද කියලා. ඇත්තරම ඒක හොඳ දෙයක්. ඒ වගේම තමයි අපි මේ සති සම්පන්නය ගැන ගොඩක් දැනුම ලබා ගත්තා. ඒ වගේම තමයි අනිත් ළමයින්ටත් අපි කියා දෙන්න බලමු.